ඊපF ඊටිප ඊටිය පරමුදල් ලැතුළු දන්නම විශ්විද්‍යාල ආචාරවරුන්ට වෙනම අරමුදලත්ති වෙන විශ්වාමටු පරමුදලක් මහබැංකුවේ සේවකින්ට වෙනම විශ්වාමටු පරමුදලක් තිබෙනවා. මෙයාදී විශ්වාමටු පරමුදල් තියෙන 117ක් මේ විශ්වාමටු පරමුදල් ටිකට අත තියලා තියෙනවා රනිල් රාජපක්ෂ ආණ්ඩුව. තමන්ගේ ගජමිතුරෝ නිදහස් කරලා ගජමිතුරෝට නිදහස් කරලා අපේ අහිංසක වැඩ කරන ජනතාවක පෞද්ගලිකංශේ වතුශේෂයේ අර්ධ රාජ්‍යංශේ වැඩ කරන ජනතාවගේ විශ්වාමටු පරමුදල් ටිකට දැන් අත තියන්න සූදානම් වෙලා ඉන්නවා. ඒක තමයි ඔවුන්ට ගන්න පුළුවන් එකම විසඳුම. ණය ගෙවා ගන්න විදියක් නැති රට නිෂ්පාදන ආර්ථිකය කදලා ආදායම් උපදවන ආර්ථිකය කදලා ණය ගෙවා ගන්න බැරි වෙච්ච රටේ අද උන්ගේ පව් අපිට ගෙවන්න සිදුවලා ඔබ දැක්ක පොගේ දොස්වල විගණකාධිපති වාර්තාවක් එනවා. ඩොලර් රුපියල් ට්‍රිලියන 8ක් රුපියල් කෝටි 8 ලක්ෂයක් අපේ ව්‍යාපෘති ණය. හැබැයි ඒ ව්‍යාපෘති ණය වලින් ව්‍යාපෘති කරලා තිබෙන්නේ කෝටි ලක්ෂ 2යි. කෝටි ලක්ෂ 2යි. කෝටි ලක්ෂ 2යි කියන්නේ 125යි. 75ක් වෙච්ච දෙයක් හොයාගන්න බැරි රටක් අද ඒ පව් ගෙවන්න වෙලා මේ රටේ වැඩ කරන ජනතාවට. නිසා අපි කියනවා නෑ අපි ඒකට සූදානම් නෑ කියන පණිවිඩය අපේ රනිල් රාජපක්ෂ ආණ්ඩුවට දෙන්න ඕන. ඒ විතරක් නෙමෙයි මං කලිමුච්චු වගේ රනිල් රට හදන්න දන්න රනිල්. අපි දන්නවා දන්නේ වැඩ තුනයි අපි හැමදාම කියන කතාවක්. දන්නේ විකුණන්න, දන්නේ බදු ගහන්න, දන්නේ ණය ගන්න. මේ ගෙවුණු කාල සීමාව තුළ මම කිව්ව අරගෙන තියෙන ණය. දැන් සූදානම් වෙනවා මේ රටේ ආදායම් ලබන ටෙලිකොම් එක, මෙරට ආදායම් ලබන රක්ෂණ සංස්ථාව, මෙරට ආදායම් ලබන ඛනිජ තෙල් සංස්ථාව ඇතුළු විදුලි බල මණ්ඩල ඇතුළු මේ රාජ්‍ය ආයතන ටික අපේ දරුවෝ පැටවුන්ට අනාගතේ උරුමය යුතු ජාතික සම්පත්තික එකින් එක විකුණා දාන්න සූදානම් වෙලා ඉන්නවා. ත්‍රිකුණාමලේ දිස්ත්‍රික්කෙ පිටින් විකුණන්න සූදානම් වෙලා ඉන්නවා. ඒ නිසා රනිල් අපි කියන රනිල් රාජපක්ෂ ආණ්ඩුවට ඔව් අපි සූදානම්. මේ අභියෝගයට මුහුණ දෙන්න අපි සූදානම්. මේ රටේ වැඩ කරන ජනතාව, මේ රටේ ප්‍රගතිශීලී ජනතාවත් එක්ක ඒකාබද්ධව රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ මේ දූෂිත පාලනය පළවා හරින්න ලෑස්ති අපි. ඒ පණිවිඩයත් එක්ක තමයි අද අපි මේ මාතර දිස්ත්‍රික්කේ සමුළුවට අවතීන උනේ. නිසා අපි සූදානම් වෙමු තවදුරටත් මේ දූෂිතයන්ට, මේ දූෂිතයන්ට මේ රට විනාශ කරන්න ඉඩ තියන්න බෑ. නිසා අපි ඉදිරියේදී සටන් වදින්න සූදානම් වෙමු. ජීවන වියදමට සරිලන දීමනාවක් වැටුප් පිට වැඩි කිරීමක් වෙනුවෙන් අපි සටන් වදිමු. දරුවන්ගේ අධ්‍යාපන රැක ගැනීම වෙනුවෙන් අපි සටන් වදිමු. අපේ ජනතාවගේ සෞඛ්‍ය රැක ගැනීම වෙනුවෙන් අපි සටන් වදිමු. අපි මේ EPF PTP කොල්ලයට එරෙහිව සටන් වදිමු. ජාතික සම්පත් විකිණීමට එරෙහිව සටන් වදිමු. අන්නේ වෙනුවෙන් තමයි වෙනුවෙන් රටේ වැඩ කරන ජනතාව බලමුළු ගැනීම වෙනුවෙන් තමයි අපි මේ සමුළු පවත්වමින් යන්නේ. නිකම්ම රැස්වීමක් තියලා ඔබ වමතලා කතා ටිකක් කරලා අහපව් යන්න නෙවෙයි. ලෙනින් සහෝදරයා වරක කිව්වා වගේ වැඩ කරන ජනතාවට තිබෙන එකම, තිබෙන හොඳම, තිබෙන ශක්තිමත්ම අවිය තමයි සංවිධානය වීම. ඒ නිසා තමයි අපි මාතර දිස්ත්‍රික් සමුළුව තියලා අදිතාමත් හොඳ ශක්තිමත් මෙහෙයුම් මණ්ඩලයක් පත් කරගෙන මාතර දිස්ත්‍රික්කේ අපි මේ කියපු අභියෝග වලට මූණ දෙන්න සමත්. දැවැන්ත අභියෝග ගණනාවක් අපිට එනවා. අන්නේ අභියෝග වලට මූණ දෙන්න සමත්, වැඩ කරන ජනතාවට නායකත්වය දෙන්න සමත් මෙහෙයුම් මණ්ඩලයක් අපි අද තෝරාපත් කරගත්තා. ඒ මෙහෙයුම් මණ්ඩලයත් එක්ක ඒක රාශි වෙලා ඔවුන් සමගත්වල් බැඳගෙන හෙට දවසේ මේ දූෂිත පාලකයෝ මේ රටට උරුම කරමින් තිබෙන, අත්පත් කර දෙමින් තිබෙන විනාශය ආපසු හැරවීම වෙනුවෙන්, ආපසු හැරවීම වෙනුවෙන් අපි සංවිධානය වෙමු, එක මිටකට රද බඳිමු. ඒ වෙනුවෙන් ඔබ සියලු දෙනාටම ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරමින් අද මුළු දින මේ මාතර දිස්ත්‍රික් සමුළුව, අද මුළු දින මේ මාතර දිස්ත්‍රික් සමුළුව මේ දූෂිත පාලකයන්ට රහිව සටන් වදින රට පුරා විසිරි සිටින සියලු වැඩ කරන ජනතාවත් එක්ක හෙට දවසේ දවන්තම අරගලයකට අවතීන වෙන්න ඔබ සියලු දෙනාටම ශක්තියත් ධෛර්යයක් ප්‍රාර්ථනා කරමින් මම නියඬනවා. බොහොම ස්තුතියි. ඔබ සියලු දෙනාටම ජය වේවා.